ආයුබෝවන් කියලා පිළිගන්නවා ASL YouTube channel එකට එකතු වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න ඉන්නේ මේ පහුගිය කාලේ මගේ channel එකේ කරපු වීඩියෝ එක review එකක් පිළිබඳව. එහෙම නැත්නම් මේ අවතාර් සහ හොල්මන් කියන දේවල් අහු වුණ දේවල් පිළිබඳව තමයි කතා කරන්න ඉන්නේ. ඉතින් කියන්න ඕන ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් පළවෙනි කොට subscribe button එක ඔබලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක touch කරගන්න ඕනි. මම දාන videos එහෙම නැත්නම් මේ හොල්මන් හොයන යන ගමනේ දාන videos ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන් notification මාර්ගයක් මගින් මේ bell icon එක touch කරගත්තොත් subscribe කරලා. ඉතින් අපේ channel එකේ අපේ video එකට අහු වුණු මේ අද්භූත සිදුවීම් මෙහෙම නැත්නම් මේ ගිය එහෙම නැත්නම් ගිය සතියේ නෙවෙයි ඊට සතියේ මට මතක නැහැ ගිය මාසේ වගේ කරේ. ඒ කරනකොට video එකේ අහුවිච්ච මේ video එකේ අහු වුණ මේ අවතාර කියලා හිතන්න පුළුවන් යම්කිසි සද්දුවේ ටිකක් තමයි මම දාන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා බලලා මේකේ විශ්වාසය අවිශ්වාසය කොහොමත් ඉතින් ඔයාලා විසඳ ගන්න ඕනි. මොකද මම නම් කියන්නේ මොකක් හරි යම්කිසි උත්තර දෙයක් වෙන්න පුළුවන්. මොකද අපි ඉන්නකම් මේ දේවල් උනේ. ඉතින් මේකේ හොඳටම ඉතින් කැමරාවට අහුවෙලා තියෙනවා. මේ දේවල් ටික තමයි මම ඔයාලට මේ දාන්න හිතුවේ. ඉතින් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එක අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්න. ඔයාලගේ මතවාද ඉතින් ගොඩක් දෙනෙක් කියයි මේවා නැහැ මේ ඔෆිස්සුද මොන හොල්මන්ද මොන යක්කුද එහෙම කියන්නත් එපා. ඉතින් මොකද අපිට නොපෙනෙන දේවල් සමහරක් දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් යම්කිසි දේවල් ඇත්ත වෙන්න පුළුවන්. ඉතින් කැමරාවට අහු වෙන දේවල් සමහර විට ඇත්ත වෙන්න පුළුවන්. ඉතින් මෙහෙමයි ඉතින් අපිට මත තර්ක කඩන්න බෑ ඔයාලගේ. මොකද ගොඩක් දෙනෙක් කියනවා මේවා බොරු බොරු මෙහෙමයි කියලා. ඉතින් මෙහෙමනේ දැන් ඉතින් යම්කිසි දෙයක් ඔයාලගේ හිතේ පැලපැදියම වෙනකොට මෙහෙම දෙයක් නැහැ කියලා. ඉතින් ඒක ඇත්ත ඔයාලගේ හිතන මතයට අනුව හරි. ඉතින් මේ කවදාරි දවසක ඔයාලට තත්ති දින වෙච්ච දවසකට තමයි තේරෙන්නේ මේකේ තියෙන සත්‍යතාවය. ඉතින් ඒ නිසා මම සිරසියක් මේ දේවල් මමත් ඔයාලා වගේම තමයි මුල් කාලේදී විශ්වාස කරේ නැහැ. අර ට්‍රෙන්ඩ් එකට නිකන් අර අන්න ලල්ලේකට යනවා කියන්නේ. ඒ විදිහට තමයි මම channel එක අරන් ගියේ. පස්සේ හිතුවා මොකද්ද මේක ඇත්ත දේවල් තියෙනවද කියලා. යම්කිසි අපේ යන්ත්‍ර මන්ත්‍ර ලංකාවේ යන්ත්‍ර මන්ත්‍ර පැත්තෙන් බලලා අර මගේ කෝණයකින් බලන්න. ඒතර තමයි මේ දේවල් මම සත්‍ය වෙන රස දෙකින් දැක්කේ. ඉතින් දැන් මම විශ්වාස කරනවා. ඒත් ඉතින් මගේ හිතටම කියා ගන්නවා හරි ඔයා දැක්කා. දැන් මේ දේවල් ගැන මතක් කරන්න එපා. හොඳට හිනා වෙලා ඉන්න. මේ විදිහට මම රෙකවර් වෙනවා. මොකද හිතනට වඩා සුන්දර නෑ මේ හැමදේම. ඉතින් අපි බලමු මේ මගේ channel එකට අහුවිච්ච දේවල් ඇත්තද? එහෙම නැත්නම් මේ හොම අවතාරයක්ද කියලා. එහෙනම් අපි යම් බලන්න. ඉතින් මේ වීඩියෝ එක මගේ comment section එකේ පළවෙනි comment එකේ දාලා තියෙනවා. ඉතින් මම මෙතනින් මේ දෙහි කපලා නැගිටින කොට සුදු පාට යම් කිසි දෙයක් ඒ උඩ එහාට තිවත් පේනවා. ඔන්න ඊළඟ පාර බලනකොට නැහැ. ඔයාලා දකින්න ඉස්සෙල්ලම ඉතින් මම මේක slow motion කරලා ඔයාලට පෙන්නනම් හිමීට. ඉතින් ඔන්න හිමීට එනකොට හරි යම් කිසි දෙයක් සුදු පාටට හෝ නිකන් අමුතු ඡායාවක්. ඉතින් මට හිතා ගන්න බෑ මේක මේ මොකද්ද කියලා. ඡායාවක් වගේ දෙයක් අතින් මිස් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් කැමරාව එහා පැත්තට ගිහින් මෙහා පැත්තට හරවනකොට ආයෙක පේන්නේ නැහැ. දකින්න ඇති කැමරාව මේ පැත්තට දැන් හැරෙනවා. ඒකට කිසි දෙයක් පේන්නේ නැහැ. මුල් ටිකේදී හොඳටම පේනවා ඔයාලට ඒක. ඉතින් දෙවෙනි කොටස තමයි මම අන්තිම ටිකේ වැට මුල්ලකට යනකොට වැට මුල්ලට යනකොට එතන තිබ්බ ගහකට උඩින් ඔන්න මෙන්න මේ හරියේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක ලාවට පේන්නේ ඔය පෙනුනා. ඉතින් මම ඔක ස්ලෝ මෝෂන් කරලා පෙන්නන්නම්. මේ ගහට උඩින් යම් පාට විදිහේ දෙයක් පේනවා. ඉතින් මේක අර ඉස්සෙල්ලා අපිට පේනු දෙයමද එහෙම නැත්නම් මේක වෙන දෙයක් කියලා හිතා ගන්න බෑ. මොකද මෙතන මිනිහෙක් හරි මොකෙක් හරි යන්න විදියක් නැහැ අපිට තියෙන තනි කැලේ. ඉතින් මේක හිතා ගන්න පුළුවන් මේ යන්න දේ සාමාන්‍ය අඩි දෙකක් තුනක් අතර උඩින් තමයි යන්නේ. මොකද මේ අර ඉස්සරහ තියෙන ගහට වඩා ටිකක් උසයි. ඒ අනිත් එක මේක නිකන් මිනිහෙක් ස්වරූපයකුත් පේනවා. මොකද එහෙම කියන්නේ මේක අර නිකන් එකේ හැඩයත් එක පොඩ්ඩක් බලන්න හරි අමුතුයි. ඉතින් ටික උඩින් යන්නේ. ගොඩක් උඩින් යන්නේ. ඉතින් තියනත් වඩා සාමාන්‍ය උඩකින් අයිනෙන් ගිල නැති වෙලා යනවා. ඉතින් මේකේ සාමාන්‍ය මේ කැලයක් අස්සේ කොහොම මිනිහෙකුට යන්න බෑ. ඒ ගියා චර පරගා සද්ද ඇහෙනවා හොඳට. මොකද ඉතින් ඉස්සරහ මිනිහෙක් යනවා නම් මොකද මම ඊට පිටිපස්සෙ ඉන්නේ හිටියේ. ඔය තියෙන සාමාන්‍ය උඩින් යන්නේ නිකන්. ඔය එම ඔක්කරස රූපයේකින්. ඉතින් ඔතන හිතා ගන්න බැරි වුණේ මේ මේක ලාවට තමයි විදිහට තිබ්බේ. සාමාන්‍ය විදිහකට ඔය එයා මිනිහෙක් ස්වරූපයක් වාලට හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් මේක යන්නේ උඩින් වාලට හොඳට බලා ගන්න පුළුවන්. අර ගහටත් උඩින් යන්නේ. ඉතින් ඔතනින් කොහොම ගියානම් මට සද්ද ඇහෙනවා. මෙච්චර ළඟින් ගියානම් මගේ. තර පර ගාලා. මොකද මම ඊට ඉස්සරහනේ හිටියේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ විදිහට. ඔන්න යනවා. ඔන්න නැති වෙලා වගේ යනවා. අයිති.
ඉතින් මේ වගේ සත්‍ය සත්‍තාවය විසඳන එක ඔයාලට බාරයි. මොකද මම කොහෙවත් මේවා මේ මම දැකපු දේවල් මිසක් එහෙම නැත්තම් වෙන දේවල් නෙමෙයි මේවා. ඉතින් ඔය ඒක පේන්නේ නැහැ. ඔයාලට ඕන බලා ගන්න පුළුවන් මේක ස්ලෝ මෝෂන් එක හරිනකොට තනි කැලයක් ඉස්සරහ තියෙන බව. ඉතින් ඒක හරි අමාරුයි ඉතින් හිතා ගන්න මොකද්ද කියලා. එහෙනම් ඔයාලට සුබ දවසක් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.